අද දැල්ලොටි කකුයම කියලා හිතුවා. එතකොට හොදලම ගත්තා රසනට. ඕගොල්ලන් දන්නව ඇති දැන් දැල්ලෝ සුද්ධ කරනකොට මේකේ නිකන් ප්ලාස්ටික් කෑල්ල වගේ එකක් තියෙනවා. ඒකයි අනිත් එක මෙන්න මෙතන. මේ බලන්න මේ ඇහි ඇහක් වගේ එකක් තියෙනවා. එතන මේක මිරිකුවොත් කළු පාටට එනවා. ඒව සේරම අයින් කරලා තමයි මේ මේ කළු දැක්කත් චුස්ට් කාලා ගියා. ඒව කළු සේරම නැති කරලා තමයි සුද්ධ කරන්න ඕනේ හොදන්න ඕනේ. හොදනකොට මේව කළු මේව මිරිකලා ගන්න ඕනේ. නැත්තොත් මේ කළු තිත්ත රහක් එනවා. මේ බලන්න මම පෙන්නන්න. ඊසි වෙනවා. සමහර වෙලේ නෑ. සමහර වෙලේ මේ ඇය වගේ කැලි. මේ ඒ වගේ කැ කටටත් විසිනවා දැක්කද? මේ වගේ කැලි මිරිකලා ගන්න ඕනේ. මේ වීසි වෙනවා. එක දැන් කරනකොට ඒප්‍රන් එක දාගෙන කරා නම් හොඳයි. නැත්තොත් වීසි වෙනවා. කටටත් වීසි වුණා මට. ඉතින් මේව ඒ වගේ නැතුව හොදලා ගන්න ඕනේ. මෙන්න මේව කළු පාට ඒවා හොඳට හොදලා ගන්න ඕනේ. මේව තමයි කළු පාට කෑලි. දැන් මම මේක හොඳට හොදලා තියෙන්නේ. දැන් මම මේක කපනවා. කපනකොට බලන්න. මේක දැන් මම මස් වගේ කපන්න යන්න හදන්න යන්නේ. ඉතින් මේ යට හොඳට කපන්න බලන්න. වෙන් වෙන කපන්න. කපලා මේ වගේ කැලියකට මම කැපුවා. මේ වගේ කැලි වලට කැපුවා. දැන් මේක පොඩි කැලි වලට කපනවා. සාමාන්‍ය එකම සයිස් එකේ කැපුවා නම් හැම එකම අපි වෙනකොට කියන්නේ එකම සයිස් එකේ කපන්න කියලා. ඉතින් දැන් මේක චූටි කැලි වලට ඒකත් ඒ හැඩයටම කපනවා. ඇදයට වගේ කපලා ගන්නෙ මම. මේ බලන්න මේ සයිස් කෑලි තමයි මම දැන් කපන්නේ. ඒ වගේ අනිත් ඒවත් කපලා ගන්නවා. මේ බලන්න මේකේ හැඩේ. ලස්සනට නිකන් නිකන් ඉහාටුත් තියනවා වගේ. දැක්කද? කටිර සැකයි මෙන්න මේ කෑලි ටික ගන්නවද නැද්ද කියලා. අපි පටන් ගන්නකොට පොඩි කාලේ අපි දන්නේ නැහැ මේව ගන්නවද නැද්ද කියලා. හැබැයි මේවත් ගන්න ඕනේ. ඔන්න කැපුවෙන් පස්සේ මම දැල්ලෝ ටික ආපහු හොදලා මේ බාල්දිනයකට ගත්තා. දැන් මම වෙන බාල්දිනයකට තෙල් චුට්ටක් දාලා රත් කරන්නයි හදන්නේ. ඒ අතරදී මම රට ලුණු ටිකකුයි සුදු ලුණුයි ඉඟුරුයි කරිපිංචායි අමු මිරිසුයි ලෑස්ති කරගත්තා. ඊට අමතරව මම උළුහාල් සූදුරු ගොරකටි ක්ලාස්ටි කරගත්තා. කුරුඳු පොත ක්ලාස්ටි කරගත්තා. දැන් තෙල් රත් වෙනකොට මේ ටික මුලින් දානවා. මේ ටික දැම්මෙන් පස්සේ මම මේකට රට ලුණු සුදු ලුණු ඉඟුරු කරිපිංච ඒ ටික දානවා. ඒක බැදීගෙන එනකොට මම මේකට මිරිස් කුඩු 3/5 කහ ගම් මිරිස් ටික දානවා. තේ හැඳි ටික ටික තේ හැඳක් වගේ සේරම දැම්මා. 3/5 කහ කහ චුට්ටයි දැම්මේ තේ හැඳි භාගයයි. මිරිස් කුඩු තේ හැඳයි ගම් මිරිසුයි තේ හැඳි භාගයයි. දැන් මම මේකට කපාපු දැල්ලෝ ටික එකතු කරා. දැල්ලෝ ටික එකතු කරලා දැන් හොඳට කලවම් කරන්න ඕනේ. මේකේ ඔයගලන්ට පේනවා වතුර තියෙනවා. ඊට පස්සේ වහලා තම්බන්න ඕනේ. දැන් මේකට ලුණු ස්වල්පයක් දාලා කලවම් කරනවා. මේකට දැන් මම
किरी चुट्टा दाने आने मुल किरी चुट्टा मैं बालन मामा वातुराक पर दम में ये उन्हाँटर वातुरो ऐ नहीं ला मैं एक अटें किरी चुट्टा दाने आने अन्ना किरी चुट्टा दम माँ मैं कदें तंबी के ने ना वाहड़ा तंबन ने दम माम मैं एक अटा सीएम बालाटिका को दान वा मटा गोरो का दाला माँ दी सीएम बालाटिका को दान रोने लस्सन डे पेन वाने द दम दम माम मैं का वाहड़ा आई तंबना